අයිබෝන් ඔගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එක මම කරන්නේ බරපතල කාරණාවක් ඔයාලට කියන්න. ඒ තමයි මම මේ වීඩියෝ එක මගේ channel දෙකේම දානවා, ලෝකවැඩ සුදන්තක channel එකෙත් සුදන්තක vlog channel එකෙත්. මේ දවස්වල ලංකාව පුරා ආරංචියක් යනවා ලෝකවැඩ සුදන්තක මම පිට රටවල් වලට මිනිස්සු ගෙන්නනවා කියලා. ඉතින් දැන් මට කීප දෙනෙක්ම කතා කරලා ඇහුවා, මම දන්න කියන අය, මගේ නෑදෑයෝ, මගේ හිතවත්තු ගොඩ දෙනෙක් කතා කරලා ඇහුවා. ඒගොල්ලන්ගෙන් ඒ කියන්නේ ඒගොල්ලන්ට ආරංචි වෙච්ච දේ. කියන්නේ ලංකාව පුරා විවිධ පැතිවලින් මට කතා කරා. විවිධ පැතිවල, කියන්නේ මම දන්න අය විවිධ පැතිවලින් කතා කරලා මෙන්න මෙහෙම කෙනෙක් මගෙන් ඇහුවා, මෙහෙම කෙනෙක් මෙහෙම ආරංචියක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මම පුදුමයි මේක. මට ලොකු පුදුමයක් මේක. මන් දන්නේ මොන විදිහකට කොහොම මේ වගේ දෙයක් මිනිස්සු කියනවාද කියලා, මොන අරමුණකින් කියනවාද කියලා දන්නෙත් නෑ. මට හිතෙන විදිහට එක්කෝ ඒජන්සිකාරයෝ, හොර ඒජන්සිකාරයෝ මගේ නම විකුණලා ඔයාලගෙන් මුදල් ගරා ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මම කරන දේශපාලන වල දන්න, මම ලංකාවේ තියෙන ජරා ජීර්ණ දේශපාලන විරුද්ධව ගොඩක් කතා කරනවා. එහෙම නැත්තම් මගේ නම කැත කරන්න, මට ඒ කියන්නේ මම හොඳ මිනිහෙක් නෙවෙයි නරක මිනිහෙක් කියලා පෙන්වන්න කවුරු හරි ප්‍රචාරය කරපු කටකතාවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මට පැහැදිලිවම කියන්න තියෙන්නේ, මොනම හේතුවකටවත් මගේ නම කියලා සල්ලි ඉල්ලන, මගේ නම කියලා පිටරටකට යන ඒජන්සියකින් හරි මොන හරි දෙයකින් කියන කිසිම කෙනෙකුට සත පහක් දෙන්නත් එපා. කිසිම කෙනෙක් මගේ නම කියලා රට යන්න, මේ කොහේ රටකට ජොබ් එකකට හරි ඉගෙන ගන්න හරි මොනවා හරි දෙයකට යවනවා කියලා කියනවා නම් ඒ කිසි දෙයකට අහු වෙන්න එපා. එකම දේ තමයි මම වීඩියෝ එකක් කරා අසර්බයිජාන් කියන රටට අපේ ළමයින්ට ඉගෙන ගන්න යන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ ළමයින්ට වෛද්‍ය උපාධිය කරන්න ඉතාලියට එන්න පුළුවන් කියලා වීඩියෝ එකක් මම කරා. ඉදිරියේදී මම හෙට අනිද්දා පුළුවන් ඉක්මනින් වීඩියෝ එකක් කරන්න ඕගොල්ලන්ට ජර්මනියේ රැකියාව සඳහා කොහොමද එන්නේ කියලා. ජර්මනි රැකියාව සඳහා එන්න අවස්ථාවක් තියෙන ලංකාවට මම හෙට අනිද්දා මේක ලස්සනට තේරුම් කරලා දෙන්නම්. හැබැයි ඒ එකකටවත් මම සම්බන්ධ නැහැ. මම ඒ මග පෙන්වීම කරනවා විතරයි. මට සත පහක්වත් මං කාගෙන්වත් අරගෙනත් නැහැ මේ තාක්කල්. කිසිම හේතුවකට මම කිසිම කෙනෙක් ගින්නන්නෙත් නැහැ. මතක තියාගන්න, ආයෙත් කියනවා, මොනම හේතුවකටවත් මොනම රැකියාවක් දෙන්නවත් මොනම රටකටවත් ලෝකේ මම කිසිම කෙනෙක් ගින්නන්නේ නැහැ. මොකද මට එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක්වත් නැහැ. එහෙම කරන්න පුළුවන්කමකුත් නැහැ. කවුරු හරි කියනවනම් සුදන්තක හරහා තමයි ගෙන්නන්නේ, සුදන්තක දැනුවත්ව තමයි ගෙන්නන්නේ, සුදන්තකගේ ඒජන්සියක් තමයි, හරි මොනවා හරි දෙයක් කියලා. මම සම්බන්ධයෙන් කියනවනම් පිටරටකට යන්න, මගේ වීඩියෝ එකක් බලලා ඒකෙන් උපදේශයක් ගත්තාන්න, මේ වීඩියෝ එකේ මෙහෙම තිබුණා ඒ නිසා ඒක පොඩ්ඩක් බලන්න කියලා කියනවනම් ඒක වෙනම කතාවක්. නමුත් මම පෞද්ගලිකව මොනම කෙනෙකුට අඩුතරින් මගේ නෑදෑයෙකුටවත් හිතවතෙකුටවත් මම පෞද්ගලිකව පිටරට යන කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. පැහැදිලිවම කියන්නේ, මොකද හේතුව මේක හැම කෙනෙක්ම පුළුවන් තරම් ලංකාව හැමෝටම යවන්න, කාටවත්ම රැවටෙන්න දෙන්න එපා. මොකද මම මුල ඉඳලා මගේ වීඩියෝ වල මේ ඒජන්සි කාර්යයන්ගෙන් හොරුන්ගෙන් ගැලවෙන හැටි, ගැලවෙන්නේ කොහොමද, හොරුන්ට විරුද්ධව මම ගොඩක් කතා කරලා තියෙනවා. ඔයාලා මගේ වීඩියෝ ලිස්ට් එකේ බලන්න, ලංකාවේ මුල්ම වතාවට මේ මිනිස්සුන්ව පිටරට යවනවා කියලා සල්ලි කරා ගන්න මාෆියාව ගැන විවෘතව කතා කරේ මං විතරයි. මං ඒක කිව්වා හරි හැටිනම් පාර්ලිමේන්තුවේ කතා වෙන්න ඕන දෙයක්. හරි හැටිනම් ලංකාවේ පාර්ලිමේන්තුවේත් කතා වෙන්න ඕන. මොකද ඒ තරම්ම පෞල් පිටින් අනාත වෙනවා. මොකද මිනිස්සු සල්ලි දෙන්නේ මේ අතේ සල්ලි තිබිලා නෙමෙයි, මේ පොකට් එකෙන් අරන් දෙනවා නෙමෙයි, ලක්ෂ ගණන් දෙන්නේ. සමහරවිට ගේ දොර ඉඩකඩම් විකුණලා, සමහරවිට උගස් තියලා ඒව සින්න වෙනවා, ඒවට පොලී ගෙවන්න වෙනවා, ඒක නැත්තම් පොලියට සල්ලි අරගෙන. ඒ කිසිම අනුකම්පාවක්, කිසිම තෙතමනයක් නැතුව මිනිස්සුන්ගෙන් පිටරට යවන්න කියලා සල්ලි අරගෙන අමාරු වෙච්ච අය හැම ගමකම 10ක් 15ක්වත් ඉන්නවා කියලා මම මේ වීඩියෝේ පැහැදිලිව කිව්වා. ඒ හැම දෙයකින්ම මම තේරුම් කරලා දුන්නේ ඔයාලා ලංකා, මොකද මගේ රටට මන් තියෙන ආදරේ නිසා, මගේ රටේ මිනිස්සුන්ට මන් තියෙන ආදරේ නිසා මොනම හේතුකටවත් කිසිම කෙනෙකුට රැවටෙන්න එපා කියන පණිවිඩය දෙන්නයි. නමුත් දැන් ඉතාලම කනගාටුයි කියන්න, කවුරු හෝ මන්දන එක්කෙනෙක්ද දෙන්නෙක්ද නැත්නම් කණ්ඩායමක්ද නැත්නම් වෙනමද, මොකද මේ ලංකාවේ මට මේ ආරංචි ආවේ එක තැනකින් නෙවෙයි, ලංකාව පුරා තැන් කීපයකින්. මම දැන් 12 තුනක් වෙනවා මට මේ ටික ටිකම එන්න ඇවිල්ලා. දැන් නම් බලාගෙන ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද ඒ තරම් දුරට භයානක විදියට මේ ආරංචි ලංකාව පුරා යනවා, මම මිනිස්සු ගෙන්නනවා කියලා. මිනිස්සු ගෙන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිව කියන්නේ මම
මෙතෙක් කරලත් නෑ එහෙම එකක් මම මීට අවුරුදු 30ක් විතර කලින් මගේ අර මගේ වීඩියෝ එක මම කිව්වා අර මම බෝඩර පැනපු වීඩියෝ එකේදී මම කිව්වා මගේ 10-15 දිනක් මම ගෙන්න ගත්තා ඒක ඇරෙන්න ඒ අවුරුදු 30 ගානකට කලින් ඒ කාලේ ෂෙන්ගන් වීසා තිබුණේ නෑ ඒ කාලේ වීසා ගන්න ලේසි ඊට පස්සේ ඒ විදිහේ එහෙම ඇරෙන්න අඩුතරමින් මම මියුසිකල් ෂෝ වලට අපේ කලාකාරයෝ ගෙන්නුවා ලංකාවෙන් අමරදේව සර් නන්දා මාලනී වික්‍රත් නායක ඇතුළු විශාල කලාකාරයෝ පිරිසක් ගෙන්නුවා ඒ කලාකාරයෝ එක්කවත් මම එකම එක්කෙනෙක්වත් වංචා සහගතව ගෙන්නලා මෙහෙ නවත්තල නැහැ පැහැදිලිව කියන්නේ කවුරු හරි කියනවා නම් ඔප්පු කරලා පෙන්වන්න මම කිසිම විදියකට වංචාවෙන් කිසිම කෙනෙක් ගෙන්නලා නැහැ ඒක නිසා මින් ඉදිරියට එහෙම වෙන්නෙත් නැහැ මගේ වීඩියෝ වලින් කරන එකම දේ මම ඔයාලා මිනිස්සු අපේම කාලකන්ණි බල්ලෝ අපේම කාලකන්ණි ත්‍රිසන්නු අපේ අහිංසක මිනිස්සුන්ව රවට්ටනවට විරුද්ධව කතා කරන්නේ මම. එහෙම හැරෙන්න මිනිස්සුන්ව රවට්ටන්නවත් මිනිස්සුන්ගේ සල්ලි අරගෙන පිටරටවලට ගෙන්නන්නවත් මොකටවත් කරන්න ඕන නැහැ. මට අනිත් එක එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මට ඒවට යොදවන්න කාලයකුත් නැහැ. මම මොනම හේතුවකටවත් මට ඒවට ඉන්වෝල්ව් වෙන්න බෑ. මොකද හේතුව මට ඊට වඩා වැඩ ගොඩක් තියෙන කෙනෙක්. මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. මට මේ මිනිස්සුන්ගේ ගෙන්නන්න මේ සල්ලි හම්බ කරන්න ඒ තරම් අමාරුවක් මට නැහැ. හරිද? මම කරන්නේ මම දන්න දේ කියලා දෙන ඕගොල්ලන්ට රැවටෙන්නේ නැතුව ජීවත් වෙන විදිය. ලංකාව පුරාම තියෙන රැවටීම. ලංකාව කියන්නේ ලෝකේ වැඩිම මිනිස්සුන්ව රවට්ටන රට. රටේ නායකයගේ ඉඳලා, රටේ ආගමික නායකයෙන් ඉඳලා, ගමේ ඉන්න එකාගේ ඉඳලා, නෑදෑයන් ඉඳලා හැම කෙනෙක්ම කරන්නේ රැවටීම තව කෙනෙක්ව. මේ තරම් මිනිස්සු රවට්ටන රටක් ලෝකේ කොහෙවත් නැහැ. හරි වේදනාවක් මම මේ කතා කරන්නේ. මම දවස් 3-4ක් දැන් බලන් හිටියා මට එන පණිවිඩය තරම් හොඳ නැහැ. බැරිම තැන තමයි මම කල්පනා කරේ. දැන් මගේ channel දෙකේම මේ ගැන වීඩියෝ එකක් කරලා දාන්න. මොකද කිසිම කෙනෙක් සත පහක් හරි දීලා රැවටෙනවා නම් මම ඒකට කැමති නැහැ. දැන් ඒ මදිවට දැන් අද මට ආපු ආරංචියක් එකක් තමයි මම මගේ හරහා එක්කෙනෙක් රට ගියා කියලා කෙනෙක් කිව්වලු. මේ ගිය සතියේ ගියා කිව්වලු. මේ මහ භයානක තත්ත්වයක් මේක. ඉතාම භයානක තත්ත්වයක්. ඒ කියන්නේ ලෝක වැට සුදන්තක විසින් ගෙන්නපු කෙනෙක් ගිය සතියේ රට ගියා කිව්වලු. ඒ මිනිස්සුන්ට කියන්න පුළුවන් මොන දෙයක්? කිසිම කෙනෙක් එහෙම ඇවිල්ලා නැහැ. එකම දේ තමයි අර අසර්බයිජාන් කියන රටට මම දැනුවත්ව මගේ බොහොම හොඳ හිතවතෙක් ඉතාම අවංකව ඉතා හොඳ ක්‍රියාවක් කරනවා ඒ අපේ ඕ ලෙවල් කරපු ළමයි ඕ ලෙවල් පාස් වෙච්ච සාමාන්‍ය පෙළ උසස් පෙළ වයසේ ළමයිව ඉගෙන ගන්න බොහොම පොඩි ගානකට ඉගෙන ගන්න අසර්බයිජාන් වලට ඒ අවස්ථාවක් හදලා දීලා තියෙනවා ඒකත් කිසිම ලාභ ප්‍රයෝජනයක් අරගෙන කරන දෙයක් නෙමෙයි මම කිසිම ඒවායින් ලාභයක් ගන්නෙත් නැහැ මට ප්‍රතිපාකත් මම ගන්නෙත් නැහැ ඒ ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ඒ හැම සේවයක් හැරෙන්න ඒ කිසිම දෙයකින් අපි සල්ලි හොයන්නේ නැහැ සල්ලි හම්බ කරන්නෙත් නැ ගෙන්නන්නෙත් නැ අසර්බයිජාන් වලටත් මිනිස්සු ගොඩාක් ඒජන්සි කාර්යෝ මිනිස්සුම ගෙනලා දාන කතාවක් තියෙනවා අපි ගිහිල්ලම් බලමු ඒකත් කොහොමද කියලා ඉතින් මම දන්නේ නැහැ මේවා කවුරු කතා කොහොම හදලාද මොන අරමුණකින් හදපු ඒවාද කවුද මේවට මේ අහුවෙන්නේ කියලා මම දන්නේ නැහැ නමුත් මම පැහැදිලිව ආයි කියනවා අදටත් ඊයේත් ඒ වගේම හෙටටත් කවදාවත්ම ලෝක වැටේ සුදන්තක කිසිම හේතුවකට කිසිම කෙනෙක්ව ලංකාවෙන් ගෙන්නන්නේ නැහැ. රැකියා දෙන්න ගෙන්නන්නේ නැහැ. රැකියා ඒජන්සි කරන්නෙත් නැහැ. කිසිම ඒජන්සියක් එක්කලා මම සම්බන්ධත් නැහැ. මට කිසිම සම්බන්ධයක් නැහැ කිසිම ඒජන්සියක් එක්කලා. මට කිසිම කෙනෙක් විශ්වාසත් නැහැ. පැහැදිලි නේද? මම කරන්නේ උපදෙස් දෙන විතරයි. දැන් රුමේනියාවට එන පාර මං කියලා දුන්නා. දැන් ගොඩ දෙනෙක් රුමේනියාවට ආවා. ඒ ආදරේ අඩු ගන්න ඒජන්සි එක නමක්වත් මං කිව්වේ නැහැ. තේරුණාද? ඉතින් ඒ නිසා මට මම කරන්නේ මේ මිනිසුන්ට අවස්ථාවක් හදාගන්න මග පෙන්වීමක් විතරයි. හොඳ මතක තියාගන්න. මගේ නම කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් රට යන්න කියලා ඌ කම්බ හොරෙක් වහාම පොලිසියට අල්ලලා දෙන්නේ. හරිම වේදනාවෙන් මේව කරේ මොකද අපේ රටට හොදක් කරන්න එන කිසිම කෙනෙකුට හොදක් කරන්න දෙන්නේ නැහැ. ඒ තරම් කුජීත ජරාම මේ කණ්ඩායමක් ඉන්නවා. හිතා ගන්න බෑ අපි හරිම හොඳ මිනිස්සු වෙන රටක් මම හරිම ආදරේ. ඇත්තටම අපේ හැම මිනිස්සෙක්ම හරි හොඳ මිනිස්සු. නමුත් ඒ අතරේ ඉන්නවා ජරාම හැතිකරයක් කවුරු හරි රවට්ටලා කවගෙන් හරි කඩාග වඩාගෙන මොන විදිහකට දරුවන්ට කන්න දෙන්නේ සල්ලි වලින් මොන හිතකින් දේවයන් කන්න දෙන්නේ වංචාව කොරකම තක්කඩිකම කරලා ගන්න සල්ලි වලින් මම නෑ මට තේරෙන්නෙම නෑ මට තේරෙන්නෙම නෑ තව කෙනෙක්ගේ කඳුළු හරහා එන සල්ලි වලින් කොහොමද මිනිහ ජීවත් වෙන්නේ මට තේරෙන්නේ නෑ ඒක මට තේරෙන්නෙම නෑ කොහොම හරි මගේ කිසිම සම්බන්ධයක් ඒ කිසිම දෙයකට නෑ හොඳට මතක තියාගන්න ලෝක වැඩ සුදන්තක කිසිම කෙනෙක්ව පිටරට ගෙන්නන්න උදව් කරන්න ඒජන්සි වැඩ කරන්න සම්බන්ධ නෑ 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 මයි කවුරු හැම කියනවා නම් හොරෙක්
මේක බලන අය අපේ රටට ආදරේ නම් අපේ ජනතාවට ආදරේ නම් අපේ අහිංසක මිනිසුන්ට ආදරේ නම් මම හැමෝගෙම ඉල්ලනවා පුළුවන් තරම් මේක ෂෙයා කරන්න මිනිස්සු අතරේ ලෝක වැඩ සුදන්තක කිසිම කෙනෙක් පිටරට ගෙන්නන්නේ නැහැ කියන පණිවිඩය යවන්න මොකද කවුරු හරි කෙනෙක් රුපියල් 1000 2000 හරි නැති කර ගන්නව නම් අහිමි කර ගන්නව නම් මේ බුරු කතාවක් වෙනුවෙන් ඒක හරිම අපරාධයක් මොකද ලංකාව මිනිස්සු වැටලා ඉන්නේ වැටෙන තවත් තැනක් අපේ අයට නැහැ ස්තුතිවාලට ආයිබෝවන්.